මාමකච්චක් හොඳමයි කියලනේ අද අපි ඔයාලට ආයුබෝවන් කිව්වේ නේද වෙනදන පන්තියේ වැඩ පටන් ගත්තේ කොහොම කියලාද ආයුබෝවන් කියලා නේ ඉතින් වැඩි භාෂාව උගන්නන්න එනකොට මම අද කිව්වේ මොකද්ද මාමකච්චක් හොඳමයි කියලා නේ කොහොමද මාමකච්චක් හොඳමයි ඒ කිව්වේ මොකද්ද එහෙනම් ආයුබෝවන් කියන එකම තමයි නේද එහෙනම් වැඩි භාෂාවෙන් ආයුබෝවන් කියන්නේ කොහොමද හරි එහෙනම් මේ වැඩි භාෂාව උගන්නන එන දවසට මාව පිළිගන්නේ කොහමද මට ආචාර කරන්න කොහමද මාමකච්චක් හොඳමයි කියලා හොඳයි දැන් එහෙනම් අපි බලමු දැන් ඉතින් අපි ගොඩක් භාෂාවල් ඉගෙන ගන්නවානේ ඉතින් අද වැඩි භාෂාව අපි ඉගෙන ගන්න පටන් ගන්නවා කැමතිද නැද්ද ගොඩක් කැමතිද හරි හරි එහෙනම් මම උගන්වනවා හොඳට මතක තියාගන්න ඕනේ හරිද දැන් කැලේ ඉන්න සත්තුන්ගෙන් ඔයගොල්ලන්ට සත්තු ගැන කියනකොට ඉස්සෙල්ලම මතක් වෙන සතා කවුද? ලොකුම සතාව මතක් වෙනවා නේ. අලියාව මතක් වෙනවා. අලියාව මතක් වුණාම අලියාගේ ඉස්සරහ පැත්ත. ඒ කියන්නේ හොට කියන පැත්ත තියෙනවනේ. හොට පැත්තේ මොකද්ද තියෙන්නේ? දළ දෙක. නෑ, දළ දෙකට පල්ලෙහෙන් තියෙන ලොකු කෑල්ල මොකද්ද? අන්න කටද්ද තියෙන්නේ හොටද්ද තියෙන්නේ අලියාට? හොටක්. ඒ හොට මොකක් වගේද පේන්නේ? කඳක් වගේ නේද ගහක කඳක් වගේ නේද අලියාගේ හොට ඒ හින්දා ඉස්සර මිනිස්සු කිව්වා මේ සතාට හොට කඳා කියලා කවුද හැබැයි පස්සේ කාලෙක මේක ටිකක් කියවනකොට ඔය කියනකොට ටිකක් අමාරුයි වගේනේ ඒ හින්දා පස්සේ කාලෙ කිව්වා අනේ අමාරුවෙන් ඔක් කියන්න ඕනේ අපි බොට කඳා කියමු කියලා කවුද අන්න අලියට එනම් කිව්වේ කවුරු කියලාද බොට කඳා කියලා තමයි කිව්වේ අන්න හොයන්න බොයන්න වුණා නේ අන්න එහෙම තමයි උනේ දැන් එහෙනම් බොට කඳා කියන්නේ කාටද අලියට එතකොට කැලේ ඉන්න දරුණුම සතා මතක් කරනකොට කවුද මතක් වෙන්නේ අලියා තමයි ලොකු සතා තා ටික සැර සතා කවුද කොටියා කවුද කොටියා කොටියාගේ දකින්නකොට බය හිතෙන්නේ මොකක්ද දැක්කොද ඇස් දෙක දැක්කම නේද ඇස් දෙක හරි ලොකුයි කොටියාගේ හරියට කොයි වගේද ඔව් එතකොට ඇඟි මොනවද තියෙන්නේ පුල්ලි පුල්ලි තියෙනවා කොටියාගේ පුල්ලි කියන්නේ රවුම් 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 කළු පාට බෝල බෝල වගේ තියෙනවා ඒවට අපි කියන්නේ පුල්ලි කියලානේ නේද ඒකින් දා පුල්ලි ඇති එක නේද පොල්ලි ඇති කෙනා නිසා යාට කිව්වා මොකද්ද පොල්ලැච්චා කවුද කිව්වේ තව තව විදිහක් තියෙනවා දැන් ඇස් ගෙඩි ඇස් දිහා බලපුවාම ඒවා පේන්නේ පොල් ගෙඩි වගේ ලොකුවට ඇසුත් පොල් ගෙඩි වගේ තියෙනවා ඇඟෙත් පුල්ලි තියෙනවා ඒ නිසා මෙයාට කිව්වා පොල්ලැච්චා කියලා කවුද අලියා කවුද බොටකඳා කොටියා කවුද පොල්ලැච්චා අන්න ලස්සන වචන නේ තියෙන වැඩි භාෂාවේ හරි ෂෝක් නේද එතකොට තව සතෙක් ඉන්නවා ඒත් මිනිස්සු එහෙම දැක්කොත් ඇඟට පණින සතෙක් කළු පාට කවුද කළු මේ වලහා කියලා එයාට කියන්නේ නේද කවුද එයාට කියන්නේ වලහා එයා මොන පාටද කළු ඕ එමෙම සුදු සුදුයි නේ සුදුයි ඉන්නේ වෙන රටවලනේ අපේ හිම තියෙන රටවලනේ සුදුයි ඉන්නේ ඉතින් කළුයි ඉන්නේ අපේ ඕ කළු වලහ නෙමෙයි කළු මඤ්ඤා කවුද අන්න හරියා කළු වලහ කියන්නේ මොකද්ද කියන්නේ වැඩි භාෂාවෙන් කළු මඤ්ඤා නේද යා කළුයිනේ ඒ හින්දා එයාට කිව්ව කවුරු කියලාද කළු මඤ්ඤා කොච්චර ලස්සනද අලියා කවුද බොට කඳා කොටියා කවුද පොල්ලැච්චා වලහ කවුද
කළු අන්න හරි කළු මඤ්ඤා. දැන් එතකොට තව ඔය අනිත් සත්තුන්ගෙන් ලොකු සතා තමයිලු කවුද? ගෝණා. කවුද? ගෝණා. හරකෙක් වගේ සතෙන්නේ නේද? හැබැයි වෙනසක් තියෙනවා. මේ ගෝණාගේ අන් දෙකක් තියෙනවා. අන් දෙකට පස්ස පැත්තෙන් කන් දෙකක් තියෙනවා නේද? හැබැයි ගෝණාගේ කන් දෙක හරියට කඩල ගොටු දෙකක් හිටවලා තිබ්බා වගේ උඩට තියෙන්නේ නේද? දැන් ගෝණා කැලේ ඇතුලෙන් යනකොට මොකද වෙන්නේ? අර ගස්වල තියෙන රොඩු කුණු ඇවිල්ලා මේ කන් ගොටුවේ පිරෙනවා. හරිද? හැමදාම බලපුවාම ගෝණාගේ කනේ කුණු කුණු කියන්නේ ගස්වලින් වැටිච්ච රොඩු කෑලි, මේක පිරිලා කනේ පිරිලා. ඒ හින්දා කිව්වා කන් කුණා කියලා. කවුද? අන්න හරි, කනේ කුණු තියෙන එක නේද කන් කුණා. ගෝණා කවුද එහෙනම්? කන් කුණා නේද? එතකොට ඊළඟ ගෝණට වඩා පොඩි සතා තමයි මුවා නේද? මුවාගේ තියෙන විශේෂම ලක්ෂණය මොකද? ඇගේ මොනවද තියෙන්නේ? සුදු පාට තිත් 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 තියෙනවා. ඒවා කබර නේද? තිත් වලට කියනවනේ කබර කියලා. අන්න කබර තියෙන එක කවුද? කබරා. කවුද? කබරා. හරිද? අන්න දැන් කවුද අපි අද උගන්වන්නේ? ඔව්, කොටි අල්ලන්නේ කන්නේ කබරුන්ව තමයි නේද? දැන් එතකොට අයියා කවුද? අලියා. බොට කඳා. කොටියා කවුද? කොල්ලැච්චා. වලහ කවුද? කළු මඤ්ඤා. ගෝණා කවුද? කනේ කුණු තියනවා. එහෙනම් කන් කුණා. මුවා කවුද? කබරා. හොඳයි. එහෙනම් මං ගොඩක් දේවල් උගන්නන්නේ නැහැ. අද වචන කීයක්ද කියන්නේ? පහක්. සත්තු පස් දෙනෙකුට වැදි භාෂාවෙන් කියන ඇටි තමයි අද ඉගැන්නුවේ. හොඳයි. හෙට හැබැයි ඔක මතකෙන් කිව්වොත් මං හෙටත් පාඩමක් උගන්වනවා. එහෙනම් අදට පාඩම ඉවරයි. මාම කැච්චක් හොඳමයි.